හොඳයි ඉතින් අපේ යාළුවා අදත් ආයිබෝන් කියලා කෘෂි නිවුස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද දවසේ ඔබට ගොඩක් වැදගත් වෙන තොරතුරක් ඔබත් එක්ක බෙදා හදා ගන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. පහුගිය වීඩියෝ එක ඔයාලට මතක නම් පහුගිය වීඩියෝ එකෙන් අපි ඉදිරිපත් කළේ පටක රෝපණ තාක්ෂණය පිළිබඳව හැඳින්වීමක් සිදු කළා. ඒ වගේම පටක රෝපණ තාක්ෂණය භාවිතා කිරීමේ වාසි පිළිබඳව ඔබට තොරතුරු ඉදිරිපත් කළා. ඒ වීඩියෝ එක අවසානයේදී අපි ඔබට පොරොන්දුවක් ලබා දුන්නා. පටක රෝපණ තාක්ෂණය භාවිතා කරලා මේ වෙනකොට අපේ රටේ කෙසෙල් පැල නිෂ්පාදනය විශාල වශයෙන් සිදු කරනවා. මේ පටක රෝපණ තාක්ෂණය නිෂ්පාදනය කළ කෙසෙල් පැල අපේ ගොවි මහත්වරුන් මේ වෙනකොට වැඩි වශයෙන් වගා කිරීමට පෙළඹිලා තිබෙනවා. ඉතින් අද දවසේ ඔබට ලබා දුන්නු පොරොන්දුව ඉෂ්ට සිද්ධ කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. පටක රෝපණ තාක්ෂණය නිෂ්පාදනය කළ කෙසෙල් පැල ශ්‍රේෂ්ඨයේ සිටුවීමේදී අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු කාරණා මොනවද කියලා අද දවසේ ඔබට තොරතුරු ඉදිරිපත් කරනවා. අතරම මේ පටක රෝපණ පැලයක් කියන්නේ ගොඩක් කුඩා පැලයක්, විශේෂ තාක්ෂණයක් භාවිතා කරලා නිෂ්පාදනය කළ පැලයක්. ඒක නිසා මේවා ශ්‍රේෂ්ඨයේ සිටුවීමේදී අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. නඩත්තු කටයුතු සිදු කිරීමේදීත් අපි ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඉතින් ඒක නිසා පටක රෝපණ කෙසෙල් වගාවක් සිද්ධ කරද්දී අපි මොනවද විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කරුණු කාරණා පිළිබඳව ඔබත් එක්ක තොරතුරු බෙදා හදා ගන්න මේ වෙලාවේ අපි සම්බන්ධ කරගත්ත හෝමගම පැලෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ LGI සමන්මලි මහත්මියව. ඉතින් අපි ඔබතුමියව ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි කැමති මෙන්න මේ පිළිබඳව ඔබතුමියගෙන් වැඩිතුරටත් තොරතුරු දැනගන්නට. කෙසෙල් වගා මූලික කරගෙන කතා කරමු. කෙසෙල් පැල මුලින්ම යම්කිසි නිෂ්පාදන ආයතනයකින් ඔබ මිලදී ගත්තා. දැන් මේ කෙසෙල් පැල විද්‍යාගාරයක් තුළ සහ ආවරණයක් සහිත පැල ගුහයක් තුළ වැඩිච්ච පැල වෙන්න පුළුවන්. එකපාරම අපි මේ පැල ටික ගෙනල්ලා ශේෂගත කිරීම කරන්න සුදුසු නැහැ. සාමාන්‍ය අවුව තියෙන පරිසරයට යම්කිසි උරු කිරීමක් අවශ්‍ය වෙනවා. මුලින්ම අපි යම්කිසි හැවනක් සහිත තැනක පැල ටික තියාගෙන අපි ක්‍රමක්‍රමයෙන් දවසට පැයක් දෙකක් වැඩි කරලා පොඩ්ඩ පොඩ්ඩ අපි අවුවට හුරු කරගන්න ඕනේ. මේ පටක රෝපිත කෙසෙල් පැලයක් කියන්නේ පිටක් කුඩා පැලයක්. ඔබ කියන එකක් තමයි මේ කෙසෙල් පැල ශේෂගත කරාට පස්සේ ශේෂයේදී ඉත්තෑවන්ගෙන් ඌරන්ගෙන් වගේ සත්තුන්ගෙන් හානි වෙනවා කියලා. එතකොට ඒ හානි වීම වළකා ගන්න අපි යම්කිසි ක්‍රමවේදයක් දාන්න වෙනවා. ශේෂයේ වටේ යම්කිසි පොළ ආවරණයක් හෝ කෙසේ හෝ ඔබට පුළුවන් වෙන්න ඕනේ ඒ හානිය අවම කරගන්න. සමහරක් අවස්ථාවලදී මොරෙයට වඩා මේ පැලය ශේෂයේදී වතුර වැඩිපුර පැවතීම නිසා පැල තැම්බෙන්න පුළුවන්. ඒ සඳහා ශේෂයේ හොඳින් වතුර බැස යන ආකාරයට පුළුවන් කාණු යෙදීමක් කරන්න. ඒ වගේ වතුර රඳන්නේ නැති ආකාරයට ශේෂය සකස් කිරීම වැදගත් වෙනවා. ඒක විශේෂයි. අනිත් එක තමයි ඔබ ගන්න පැලය ශේෂගත කිරීමේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශිත කරපු ක්‍රමවේදයක් තියෙනවා. එතකොට අපි ඒ ක්‍රමවේදයන් ආසන්නයේ ඉන්න කෘෂි උපදේශකවරුන්ගේ සහාය ඇතුව ඔබට ශේෂගත කිරීම කරන්න පුළුවන්. අනිත් එක තමයි ශේෂය වගා කරාම ඔබ ශේෂයේ තිබිද්දී යම්කිසි රෝග තියෙනවද? ඒව නිරතුරුව හොයන්න ඕනේ. ඔබ දන්නවා වඳ පීඩීම වගේ වෛරස් රෝගයක් ගත්තොත් එනිම රෝගී ශාකයක් ඔබේ ශේෂය තුල වෙන්න පුළුවන්. ඔබේ ආසන්නයේම වගාවක වෙන්න පුළුවන්. තිබුණොත් ඔබ වහාම ඒ රෝගී ශාකය එතනින් අයින් කරන්න. එහෙම නොවුනොත් වගාවේ මේ රෝගය හරි ඉක්මනින්ම පැතිරිලා නිරෝගී ශාක වලට පැලඳෙන්න පුළුවන්. ඇත්තටම අපි ගොඩක්ම නැඹුරු කෙසෙල් වගාවට තමයි. නමුත් ඔබ නොදැනුවත් වුණාට අපි පිටරටවල් වලින් ගොඩක්ම පැල ගේනවා. ඒ ගේන පැල ඇන්තූරියම් ඕකීඩ් බිවෝ ගේන්නේ පටක රෝපිත පැල වශයෙන්. අපේ රටේ නැති වුණාට ලෝකේ ගොඩක් රටවල් වල මේ තාක්ෂණය ඉතාම දියුණුයි. අලුත් ප්‍රභේද නිෂ්පාදනයේදී, විකෘතිකරණයේදී, ඒ වගේ විශේෂ අවස්ථාවලදී මේ තාක්ෂණය බොහොමයක්ම පාවිච්චි කරනවා. හොඳයි. ඉතින් ඔබතුමියට ගොඩක් ස්තුතියි. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ පිළිබඳව තොරතුරු අපේ රටේ ජනතාවත් එක්ක බෙදා හදා ගන්නට එකතු වීම පිළිබඳව ගෝවි මහත්වරුන් විශාල වශයෙන් මේ පිළිබඳව විමසනවා. මේ පටක රෝපණ තාක්ෂණය නිෂ්පාදනය කළ පැල කොහොමද ශ්‍රේෂ්ඨයේ නිවැරදිව නඩත්තු කරන්න කියලා. ඉතින් ඔන්න ඒ සඳහා වැදගත් වෙන තාක්ෂණික මඟ පෙන්වීමක් අතවසේ අපි ඔබ වෙනුවෙන් සිත කළා. ඉතින් විශ්වාස කරනවා මේ තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වෙන්නට ඇති කියලා. ඉතින් ඔබට වගේම ඔබේ යාළුවන්ටත් මේ පිළිබඳව දැනුවත් වෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ තවමත් කෘෂි නිවුස් අපේ YouTube channel එක subscribe කරේ නැත්නම් අපේ channel එක subscribe කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලා හිටිනවා.
ඒවගේම දකුණු පැත්තේ තියෙන බෙල් අයිකන් එක බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එහෙම වුණොත් අලුත් වීඩියෝස් channel එකට එකතු වෙච්ච ගමන්ම ඔබට ඒ පිළිබඳව දැනුවත් වෙන්නට අවස්ථාව උදා වෙනවා. ඉතින් අද දවසේ ඔබෙන් සමුගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබම සුබ දවසක් වේවා කියලා. අද දවසේත් කෘෂි නිවුස් එක්ක එකතු වුණාට ඔබ සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. ඔබ තමයි අපේ වටිනාම ශක්තිය හැමදාමත්.